අයිබෝන් හැමටම සුබ දවසක් වේවා. අද මම කියලා දෙනවා වාස්තු විද්‍යාවට අනුව ඔබේ නිවසේ ඔබ වැවිය යුතු මල් වර්ග පහක් ගැන. නිවසේ තිබෙන ශාක වර්ගවලින් ඔබට දියුණුව, සතුට, ධනය, නිරෝගී බව ලැබෙන බව ඔබ දැන සිටියාද? වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. වදමල්. වදමල් ඔයාලා දන්න මල් වර්ගයක්. ඕන තරම් ඔයාලට සොයා ගන්න පුළුවන්. වාස්තු විද්‍යාවට අනුව රතුපාට වදමල් ශාකයක් ඔයාලගේ ගෙදර මිතුලේ සිටවලා තියෙනවා නම් තන ආකර්ෂණයෙන් ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාර ස්ථානයටත් මෙවැනි වදමල් ශාකයක් තිබෙනවා නම් ධනෙ ගලාගෙන එනවා. පිච්චමල්. පිච්චමල් ගෙවත්තේ තිබෙනවා නම් බුදුන් වදින්න පුදනවාට අමතර පරිසරය සුවඳවත් කරන මෙම ශාකය ඔබගේ නිවසේ තිබෙන ආර්ථික ප්‍රශ්න අඹුසවියන් අතර බැඳීම් වර්ධනය වීමට මෙම ශාකය ඉවහල් වෙනවා. ඒ වගේම නිවසේ තිබෙන අසුප ශක්තියෙන් මෙම සුවඳ මගින් ඉවත් වෙනවා. දාස්පතියාමල්. අප කවුරුත් දන්නා මෙම ශාකය ඔබගේ නිවසේ ඉතාමත් සුබදායි වෙනවා. දාස්පතියාමල් වලින් ධන ආකර්ෂණය ලැබලා තියුණුවට ඔබ කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙනවා. ඒ වගේම ලෙඩ රෝග හා මානසික පීඩා වැඩි නම් මෙම දාස්පතියා ශාකයක් සිටවන්න. කහපයට දාස්පතියා ශාකයක් නම් වඩා ඉහළ ප්‍රතිඵල ලැබෙන බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. රතුරෝසමල්. රතුරෝසමල් ටිකක් පවා ගන්න අමාරුයි තමයි. නමුත් අමාරුවෙන් හැබි ඔබ රතුරෝස ශාකයක් වැවුවොත් ඔබගේ ගෙවත්තේ දකුණු දිශාවේ ඔබට වවන්න පුළුවන් නම් ඉතාමත් සුබයි. කටු තිබෙන ශාක නිවසට ඉතා අසුබ වුණත් රතුරෝසමල් තිබෙනවා නම් නිවසට එන බාධා කරදර ජය ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් ශාකයක් තමයි සේපාලිකාමල්. සේපාලිකාමල් ශාකයක් ඔබගේ නිවසට ඉතාමත් සුබයි. වාස්තු විද්‍යාවට අනුව සේපාලිකා ශාකයෙන් ඔබ දියුණුව වෙනුවෙන් කරන හැම දෙයක්ම ඉතා ඉක්මනින් සාර්ථකව ඉටු කර ගැනීමට මෙම ශාකයට පුළුවන් වෙනවා. ඒ වගේම ණය නොවිසිටීමට හා ගෙදර පවුලේ සැමගේ සතුට සහයෝගයේ වැඩිවීමට මෙම සේපාලිකා ශාකය ඉවහල් වෙනවා. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා ඇති කියලා. මෙම වීඩියෝ එක හොඳනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, තවත් කෙනෙකුට බලන්න ලයික් කරන්න, ෂෙයා කරන්න